ගුරු විදුහල්පති වැටුප් විෂමතා සංශෝධනය කරන ලෙස රජයට බල කරමින් ගුරුවරුන් පසුගිය 12 වෙනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ අනුව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත් වී අදට දින 29ක්. පසුගිය 4 වෙනිදා ගුරු ගැටලුවට විසඳුම් ඉල්ලමින් මහනුවර සිට කොළඹ දක්වා දැවැන්ත පාගමනක්ද සංවිධානය කර තිබුණා. නමුත් පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ විරෝධතා පාගමන පස්යාලයේදී తాවකාලිකව නතර කිරීමට ගුරු වෘත්තීය සංගම් තීරණය කළා. ගුරු වෘත්තීය සමිති සංගම් ඊයේ ප්‍රකාශ කළේ වීදි සටනින් ඉවත් වී සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ නවමු මාවතක් ඔස්සේ ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව අද දිනේදී සිය වැටුප් ගැටලුව පිළිබඳ දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත පැමිණිල්ලක් බාර දෙන බව වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළා. දැන් අපි දන්නවා අද කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගන්නවා ගුරු සහ විදුහල්පතිගේ විෂමතා ඉවත් කිරීම පිළිබඳව අද කතා කරන බව අපිට ඇමතිවරු සඳහන් කළා. අධ්‍යාපන මාධ්‍යංශවලදී සාකච්ඡා වුණා. අපි කියන්නේ අද දිනේදී මේ ප්‍රශ්න විසඳුමක් ලබා දී යුතුයි. එහෙම ලබා දෙනවා නම් තමයි මේක අවසන් වෙන්නේ. අදට අපි ක්‍රියාමාර්ගය ඉස්සරහම අපි අද දිනේදී ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය පැමිණිල්ලක් කරනවා. විශේෂයෙන්ම රෝගගුරු ප්‍රකාශන ගුරුවරුන්ගේ සම්බන්ධයෙන් මේකට ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ආණ්ඩුව කටයුතු කිරි ආණ්ඩුව ඒ එකට හා බිඳලා වැටුප් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳව අපි සම්පූර්ණ විරෝධය බල කරනවා. ඒක ඒ වෙනුවෙන් අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය ලිපියක් බාර දීලා අපි විරෝධය බල කරන යනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.